අයිබෝවන් ඔබ එක්වන්නේ ස්වාධීන රෝපණී රාත්‍රී 9:30 ප්‍රධාන අපවත්තිකාශය සමගින් මම අරුණ ජයකොඩි මම කයා ලක්රුවනි අවධානය යොමු කරමු ප්‍රධාන පුවත් සිරස්තල වෙත වාර්තාගත වැඩිවීමක් රෝගීන් 48ක් කොරෝනා රෝගීන් ගණන 416ක් වෙයි රටටම ඇඳිරි නීතිය සඳුදා උදේ 5ට අවසන් වුවත් නීති රීති දෙඩිවම පොලිසිය පැය 24ම විමසිල්ලෙන් කොරෝනාව නිසා නේපාලයේ සිරවේ සිටි ශ්‍රී ලාංකික සිසුන් මව්බිමට පරණ පාර්ලිමේන්තුව නැවත කැඳවා රට අගාධයට ඇද නොදමන්නේයි මහා සංගරුවන ජනපතිගෙන් ඉල්ලයි ජනපති ට්‍රම්ප් කෙසේ කීවත් විෂ බීජ නාශක එන්නත් කර නොගන්නේයි නිෂ්පාදකයන් ඇමරිකානුවන්ගෙන් ඉල්ලයි දේශීය පුවත් මෙරටින් වාර්තා වූ කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 416ක් දක්වා ඉහළ ගියා අද දිනේ රෝගීන් 48 දෙනෙකු හඳුනා ගැනීමත් සමග දිනක් තුල මෙරටින් වැඩිම ආසාදිතයන් පිරිසක් වාර්තා වූ දිනේ ලෙස අද සටහන් වුණා මේ අතර පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළ තොග වෙළඳ කටයුතු සඳහා පමණක් හෙට සිට විවෘතව පවතිනවා අද දිනේ වැලිසර නාවික හමුදා කඳුරෙන් හඳුනාගත් රෝගීන් සංඛ්‍යාව 30ක්. නිවාඩු ලබා සිටි නාවික සෙබළුන් 5 දෙනෙකුටද කොරෝනා වෛරසය වැළඳී ඇති බව තහවුරු වුණා. නාවික හමුදා සමාජිකයන් 30 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව ඊයේ දිනේදී තහවුරු වුණා. ඒ අනුව මේ වන විට නාවික සෙබළුන් 65 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවයි යුද හමුදා ප්‍රතිනිධි ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසන්නේ. මෙම නිලධාරීන්ට වෛරසය ආසාදනය වී ඇත්තේ ජා ඇල සුදුවැල්ල ප්‍රදේශයේ මත්ලූලි කොරෝනා ආසාදනය වූ පිරිසක් නිරෝධායන ලක් කිරීමට ගත් උත්සාහයේදී. නාවික සෙබළුන් මෙම වසනට ගොදුරු වීමත් සමග වැලිසර නාවික හමුදා කඳවුර හුදකලා කිරීමට පියවර ගැනුනේ නාවික හමුදා ප්‍රතිපරයාගේ නියෝගයකට අනුවයි. මෙම කඳවුරේ නාවිකයන් 4000ක් සහ ඔවුන්ගේ පවුල්වල සමාජිකයන් සිටින අතර විවාහකයන් සිටින නිවාස 194ක් පවතිනවා. ඔවුන් සියලු දෙනා නිරෝධායනයට ලක් කිරීමට පියවරගෙන ඇති අතර ප්‍රමුඛත්වයේ මත පරීක්ෂණ වලට යොමු කිරීමටයි නාවික හමුදාව කටයුතු කර තිබෙන්නේ. නිවාඩු ලබා නිවෙස් වෙත ගොස් සිටින වැලිසර කඳුරේ සියලු නිලධාරීන්ට යලි කඳුරට වාර්තා කරන ලෙස දැනුම් දී තිබෙනවා. එසේ පැමිණෙන සියලු නිලධාරීන් නිරෝධායනයට ලක් කිරීමටයි කටයුතු සම්පාදනය කර ඇත්තේ. මේ දක්වා අද දිනේ සහ ඊයේ දිනේ කරන ලද PCR පරීක්ෂණ වලට අනුව තවත් 30 දෙනෙකු ආසාදනය වී ඇති බවට තහවුරු වෙනවා. මේ අනුව ශ්‍රී ලංකා නාවික හමුදා වැලිසර කඳවුරේ අද දක්වා 60 දෙනෙකු COVID-19 ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා. හෙත් එක්කම තමයි අපි මේ නාවික හමුදා කඳවුර සම්පූර්ණයෙන් හුදකලා කඳුරක් බවට පත් කරලා ඒ කඳවුරේ ඉන්න සියලුම ඇවුලුන්ව නිරෝධායන ලක් කරමින් ඉදිරි කටයුතු කරමින් පවතිනවා. මේ වෙමින්ටත් කටයුතු කරලා තිබෙනවා. මේ දින කීපයට ප්‍රථම මෙම ආසාදයෙන් ලක් වූ අයවලුන්ව පසුගිය දින සීමා කාලය තුලදී ඇසුරු කළ අයවලුන් නිමාඩු ගොස් සිටියා නම් ඒ සියලු දෙනාම වහාම නැවත වැලිසර කඳුර වෙත රැගෙන ඒමට මේ වෙනට කටයුතු කරලා තිබෙනවා. මේ අනුව සියලුම ආසාදයෙන් ලක් වූ ඇසුරු කරපු අයවලුන් නිමාඩු ගොස් තිබියා නම් ඔවුන් සියලු දෙනාම රැගෙන ඇවිත් තිබෙන බැවින් ඒ ගැන කිසිදු කලබලයකටපත් නොවිය යුතු බවත් මේ අනුව ඉතාමත් කාරුණිකව දන්වා සිටිනු ලබනවා. මේ තත්ත්වයෙන් ලංකාව මුදා ගැනීමයි අපේ එකම අරමුණ. ඒ සඳහා රජයක් විදිහට ගත හැකි සියලු කැපකිරීම් සහ සියලු ක්‍රියාමාර්ග අපි අරගෙන තියෙනවා. ඉදිරියටත් ඒ කටයුතු ඒ ආකාරයෙන්ම කරනවා. නමුත් පුරවැසියෝ විදිහට එක වගකීම් විරහිත පුද්ගලයෙක්ගෙන් සිය ගානකට මෙම රෝගිය පැතිරෙන්නට පුළුවන්. නිසා අපි ආදරයෙන් ඉල්ලා සිටිනවා. ඔබ සියලු දෙනාගෙන්ම ඔබේ වගකීම ඉටු කරන්න සමාජ දුරස්ථභාවය තවදුරටත් පවත්වාගෙන යන්න ඊයේ රාත්‍රියේ අවසන් වරට හඳුනාගත් ආසාදිතයන් අතුරින් 5 දෙනෙකු කොළඹ 12 බණ්ඩාරනායක මාවතේ පදිංචි කරුවන්. පසුගිය දිනවල හමු වූ රෝගීන් ඇතුළු එම ප්‍රදේශයෙන් පමණක් හඳුනාගත් රෝගීන් සංඛ්‍යාව 70කට අධිකයි. මෙම තත්ත්වයේ හමුවේ කොළඹ 12 ප්‍රදේශයේ මෙන්ම අවට ජනවාසවලද පුද්ගලයන්ගේ ජෛව පටල සාම්ප්‍රය ලබා ගැනීමට සහ PCR පරීක්ෂණ සිදු කිරීමට කොළඹ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පියවරගෙන තිබෙනවා. බණ්ඩාරනායක මාවතේ ඊයේ සිදු කළ PCR පරීක්ෂණ 143කදී කොරෝනා රෝගීන් 5 දෙනෙකු හඳුනා ගැනුණා. එම ප්‍රදේශයේ තවත් 150 දෙනෙකු අද දිනේදී PCR පරීක්ෂණ සඳහා යොමු කෙරුණා.
මෙතර හඳුනාගත් රෝහල්වල බාහිර රෝගී අංශයට පැමිණෙන ශ්වසන රෝග සහිත රෝගීන්ගෙන්ද නියඳි ලබා ගනිමින් කොරෝනා ආසාදනය වී ඇද්දයි පරීක්ෂා කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යාංශයේ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසනවා. අපි තෝරාගත් රෝහල් 15ක මුලින්ම ලබන සතියේ සිට පටන් ගන්නවා COVID-19 රෝගයේ රෝග ලක්ෂණයයි අනුමාන කළ හැකි රෝග ලක්ෂණත් එක්ක බාහිර රෝගී අංශයට පැමිණෙන සාමාන්‍යයෙන් දවසකට 5-10ක් අතර ප්‍රමාණයක නියදියකක සාම්පල් ලබාගෙන PCR පරීක්ෂණය කරන්න. නමුත් මුල් අවස්ථාවේදී වැඩි අවධානමත් තියෙන දිස්ත්‍රික්ක වලට වැඩි අවධානයක් යොමු කළා තමයි අපි මේ නියදිය නැත්නම් ඒ රෝහල් ප්‍රමාණය තෝරාගන්නේ. වර්තමාන තත්ත්වය සම්බන්ධයෙන් වෛද්‍ය පරීක්ෂණ ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා මෙලෙස අදහස් දැක්වුවා. වාසනාවකට වගේ අපිට තියෙන එකම ආරක්ෂාව තමයි රෝගීන් සමාජගත වීම ඉතාමත් ක්‍රමානුකූලව පාලනය කිරීමක් මේ රටේ සිද්ධ වුණා. හැබැයි ගැටලුව තියෙන්නේ රෝග ලක්ෂණ නැතුව සමාජයේ රෝගේ පතුරවමින් ඉන්න පිරිස තරමක් හමු වෙන පටන් අරගෙන තියෙනවා. අපිට රෝගීන් එකපාර හම්බ වෙන්න පටන් ගන්නෙ අපි ඇක්ටිව් සර්වේලන්ස් එහෙම නැත්නම් රෝගීන් පිටිපස හඹා යන්න පටන් ගත්තට පස්සේ ඔබට දැන් දැනගන්නට ලැබිලා තියෙනවා රෝග වාහකයින් රෝග ලක්ෂණ නැතුව සමාජයේ ඉන්න බවට. ඒ නිසා ඔබ විසින් කළ යුතු කාරණාව තමයි ඔබත් රෝග වාහකයින්ගේ ගොදුරක් නොවී සිටීම. පිළියන්දල ප්‍රදේශයේ මසුන් වෙනදාම නිරත වූ පුද්ගලයෙකුට කොරෝනා ආසාදනය වීමත් සමග ඔහු පැමිණි ස්ථානවල පිරිස් PCR පරීක්ෂණ සඳහා යොමු කිරීමට කටයුතු කෙරුණා. ඒ අනුව පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ වෙළඳුන් 529 දෙනෙකු PCR පරීක්ෂණ සඳහා යොමු කිරීමට කටයුතු කෙරුණා. ඔවුන්ගේ වාර්තා නිකුත් වී ඇති අතර ඉන් කිසිවෙකුටත් කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසන්නේ. කොරෝනා රෝගියෙකු හමු වූ පොළොන්නරුව පූමාඩියේ ගම්මානයේ ඇතුළු ගම්මාන 12ක පවුල් 6060ක් නිරෝධායනයට ලක් කිරීමට පියවර ගැනුණා. පුද්ගලයන් 22380ක් මේ අනුව නිරෝධායනයට ලක් කර ඇති බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ. මෙම ගම්මානවල ආරක්ෂාවට යුද හමුදාව විශේෂ වැඩපිළිවෙළක්ද ක්‍රියාවට නන්වා තිබෙනවා. ගම්මාන සියල්ලම පාහේ මෙවන විට විෂ බීජ හරණය කිරීමට ලක් කර අවසන්. වැලිසර නාවික කඳුරේ සිට නිමාඩු ලබා ඇඹිලිපිටිය ප්‍රදේශයට පැමිණි නාවික හමුදා සෙවලකු PCR පරීක්ෂණ සඳහා යොමු කළ බව ඇඹිලිපිටියේ මහජන සෞඛ්‍ය පරීක්ෂක ලාල් බණ්ඩාර මහතා සඳහන් කළා. ඔහු ඇසුරු කළ පවුල් 7ක සමාජිකයන් නිරෝධායනයට ලක් කිරීමටයි පියවර ගැනුණේ. තම නිෂ්පාදන මිනිස්තරු වෙත එන්නත් කර ගැනීමෙන් වලකින ලෙස ඇමරිකාවේ ප්‍රමුඛ පෙළේ විෂබීජ නාශක නිෂ්පාදන සමාගම් ජනතාව වෙත දැනුම් දෙනවා. සිරුර තුලට විෂබීජ නාශක එන්නත් කිරීම මාරාන්තික විය හැකි බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. තම නිෂ්පාදන වලින් ඇතම් ඒවා සිරුරේ පිටින් තැවරීම වුවද භයානක ප්‍රතිඵල ගෙන දෙන බවයි එම සමාගම් පවසන්නේ. කොරෝනා ආසාදනයට එරෙහිව විෂබීජ නාශක එන්නත් අතදා බැලිය යුතු බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කළ ප්‍රකාශයට පිළිතුරු වශයෙන්ුයි එම සමාගම් මෙසේ ප්‍රකාශ කර තිබෙන්නේ. ජනාධිපතිවරයාගේ ප්‍රකාශයට එරට වෛද්‍යවරුන්ගේද දැඩි විරෝධය එල්ලවනවා. මෙවන විට එරටින් වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 50,000 ඉක්මවා තිබෙනවා. COVID-19 හෙවත් නව කොරෝනා වෛරසය මෙවන විට ලෝපුරා 27,61,967 දෙනෙකුට ආසාදනය වී තිබෙනවා. සුවය ලබා ඇති සංඛ්‍යාව 7,62,912ක්. මරණ සංඛ්‍යාව වාර්තා වන්නේ 193,217ක් ලෙසයි. ලෝපුරා රටවල් සහ ස්වයං පාලන ප්‍රදේශ 210ක වෛරසය ව්‍යාප්ත වී ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ. ගත වූ පැය 24 තුළ චීනයෙන් වාර්තා වී ඇත්තේ ආසාදිතයන් 6 දෙනෙකු පමණයි. ඉන් දෙදෙනෙකු විදේශිකයන්. කොරෝනා වෛරසය ආසාදනය වූ සමස්ත විදේශිකයන් සංඛ්‍යාව 769ක් බවයි චීන සෞඛ්‍ය අංශය පවසන්නේ. කොරෝනා වෛරසය පාලනය සඳහා එන්නතක් අතදා බැලීම බ්‍රිතාන්‍යයේදී සිදු කෙරුණා. ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ දෙදෙනෙකුට ඊයේ දිනේදී එන්නත් කිරීම සිදු කළ බව ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සඳහන් කරනවා. පුද්ගලයන් 800ක් මෙම පරීක්ෂණ කටයුතු වෙනුවෙන් යොදා ගැනීමට නියමිතයි. ජපානය ප්‍රකාශයට පත් කර ඇති හදිසි තත්ත්වය වෛරස ව්‍යාප්තිය අවම කිරීමට සමත් වී නොමැති බව වෛද්‍යවරුන් පවසනවා. ටෝකියෝ නුවරින් පමණක් ආසාදිතයන් 3500ක් වාර්තා වී ඇති අතර එරටින් වාර්තා වන සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 12000 ඉක්මවා තිබෙනවා. කොරෝනා මරණ ලැයිස්තුවේ දෙවන ස්ථානය හිමිව ඇත්තේ ඉතාලියටයි. ඉතාලිය වසදමීමේ නීති දැඩි කර ඇති අතර යුරෝපය තුල වැඩිම කාලයක් වසදමා ඇති රටවන්නේද ඉතාලියයි. මරණ සංඛ්‍යාව අධික වීම සහ රට වසදමා ඇති කාලය වැඩිවීම හේතුවෙන් මෙවන විට එරට ජනතාවගේ මානසික තත්ත්වය දුර්වල වී ඇති බව සෞඛ්‍යාංශය පවසනවා. ස්පාඤ්ඤයේ වෛරසයේ උපරිම තත්ත්වය පසු කර ඇති බව එරට සෞඛ්‍යාංශ පෙන්වා දෙනවා. රෝහල්වලට ඇතුළත් වන රෝගීන් සංඛ්‍යාවට වඩා ඉන් පිටව යන රෝගීන් සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ. එහෙත් ගත වූ පැය 24 තුළ එරටින් වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 440ක්. ප්‍රංශයේ වසදමීමේ නීති මැයි මාස 11 වන දින සිට ලිහිල් කිරීමට නියමිතයි. එහෙත් වෛරස ව්‍යාප්තිය වැළැක්වීමේ ක්‍රමවේද එලෙසම භාවිත කළ යුතු බව බලධාරීන් අවධාරණය කරනවා.
කොරෝනා වසංගතය හමුවේ විශ්වවිද්‍යාල සිසුන්ගේ අවසන් වසරේ විභාග කටයුතු පැවැත්වීමට හොන්කොන් අධ්‍යාපන බලධාරීන් අද පියවර ගත්තා. වෛරස් ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ගනු ලබන සෑම පියවරක්ම ඔවුන් අනුගමනය කළ බවයි එරට මාධ්‍ය වාර්තා කළේ. ප්‍රේක්ෂකයන්ගේ සහභාගිත්වයෙන් තොරව එලිමාන් ක්‍රීඩායසව පැවැත්වීමට දකුණු කොරියා රජය අවසර ලබා දී තිබෙනවා. එහි ප්‍රථම පියවර ලෙසයි ඊයේ දිනේදී බේස්බෝල් තරගාවලියක් ආරම්භ වුණේ. මේ අතර ගත වූ පැය 24 තුළ එරටින් කිසිදු කොරෝනා මරණයක් වාර්තා වී නොමැති අතර වාර්තා වූ ආසදිතයන් සංඛ්‍යාව 6ක්. කොරෝනා වෛරසයේ බලපෑමෙන් ආසියා කොටස් වෙළඳ පොළද දරුණු අවපාතයකට ලක්ව තිබෙනවා. ජපානයේ නිකී 225 දර්ශකය 100.5කින් පහත වැටි ඇති බව ආර්ථික විශේෂඥයන් පෙන්වා දෙනවා. කොරියා සමස්ත කොටස් මිල දර්ශක අගය පහත වැටි ඇති සංඛ්‍යාව 100.66ක්. හොන්කොන් රාජ්‍යයේ හැන්ග්ෂැන් දර්ශක අගය 133කින් පහත වැටි තිබෙනවා. මේ අතර ෂන්හායි සංයුක්ත දර්ශකයේ පහත වැටි ඇති අගය 100.1ක් බවයි බලධාරීන් පවසන්නේ. කොරෝනා ව්‍යාප්තිය පාලනය සඳහා ඇඳිරි නීතිය ක්‍රියාත්මක අතරතුර එය කඩකරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම අඛණ්ඩව සිදුවනවා. ඇඳිරි නීතිය ක්‍රියාත්මක කාලයේදී එම නීතිය කඩකළ පුද්ගලයින් 36,968 දෙනෙකු හා වාහන 9,454ක් අත්අඩංගුවට ගත්තා. පොදු ප්‍රවාහන සේවාවලදී දුරස්ථභාවය ආරක්ෂා කර ගැනීම පිළිබඳ පොලිසියේ අවධානය වැඩි කර තිබෙනවා. කොළඹ ගම්පහ කලුතර පුත්තලම යන දිස්ත්‍රික්කවල දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතිය ලබන සඳුදා උදැසන 5 දක්වා ක්‍රියාත්මක වෙනවා. කොළඹ ගම්පහ කලුතර හා පුත්තලම යන දිස්ත්‍රික් හැරුණු විට සෙසු දිස්ත්‍රික්කවලද ඇඳිරි නීතිය අද රාත්‍රිය 8 සිට ලබන සඳුදා අලියොම 5 තෙක් ක්‍රියාත්මකයි. ඒ අනුව සැලකීමේදී අද රාත්‍රිය 8 සිට ලබන 27 වන සඳුදා අලියොම 5 දක්වා දිවයින පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙනවා. ඇඳිරි නීතිය ක්‍රියාත්මක කාලය තුල අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාම හා කෘෂික ආර්මික කටයුතු ආදී සම්බන්ධයෙන් මීට පෙර ප්‍රකාශයට පත් කර ඇති කොන්දේසි හා උපදෙස් ඒ අයුරින්ම පවතින බවයි ජනාධිපති මාධ්‍යංශයේ නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ. නේපාලයේ රැඳී සිටි ශ්‍රී ලාංකික සිසුන් ඇතුළු 76 දෙනෙකු අද පස්වරුවේ දිවයිනට රැගෙනු ලැබුවා. ඒ ශ්‍රී ලංකන් විශේෂ ගුවන් යානයකිනුයි. විදේශයන් හි සිටින සියලු ශ්‍රී ලාංකික සිසුන් මෙරටට ගෙන්වා ගැනීමට රජය ක්‍රියා කරනවා. ඒ සඳහා කැබිනට් අනුමැතියද හිමි වුණා. කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් ගුවන්තොටුපළ වසදමීමත් සමග නේපාලයේ ඉසිරවී සිටි ශ්‍රී ලාංකික සිසු සිසුවියන් පිරිසකුයි අද මෙසේ දිවෙන්ට රැගෙනු ලැබුවේ. පැමිණි පිරිස විෂබීජ හරණයට ලක් කිරීමෙන් අනතුරුව නිරෝධායනය සඳහා යොමු කෙරුණා. මේ අතර ඉන්දියාවේ සහ පාකිස්තානයේ ලාහෝර් හා කරච්චි නගරවල සිටද ශ්‍රී ලාංකික සිසුන් පිරිසක් මීට පෙර දිවයිනට රැගෙනු ලැබුවා. ඔවුන්ද මේ වන විට නිරෝධායන කටයුතු සඳහා යොමු කර සිටිනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පරිබාහිර කිසිදු තීරණයකට එළඹිය යුතු නැති බව ත්‍රිනිකායික මහා සංඝරත්නය අවධාරණය කරනවා. පරණ පාර්ලිමේන්තුව නැවත කැඳවා රට උබතෝ කෝටික තත්වයකට පත් නොකළ යුතුයි. පරණ පාර්ලිමේන්තුව නොකැඳවීම මහා සංඝරත්නයේ ඒකමතික තීරණය බව උන්වහන්සේ අවධාරණය කළා. කොරෝනා මර්ධනයට රජය ගෙන යන වැඩපිළිවෙල හා වත්මන් තත්ත්වය පිළිබඳ මහසඟරුවන දැනුවත් කළ අවස්ථාවේ ජනාධිපතිතුමා හමුවේ උන්වහන්සේ මේ බව සඳහන් කළේ. කොරෝනා වෛරසය පාලනය නිරෝධායන ක්‍රියාවලිය ජනතාවට දුන් සහන හා ඉදිරියේදී දේශීය ආර්ථිකය ගොඩනැගීමට ගෙන ඇති තීරණ පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ත්‍රිනිකායික මහසඟරත්නය දැනුවත් කළේ ජනාධිපති කාර්යාලයේදී. රට මුහුණ දී ඇති අභියෝග හමුවේ සෞඛ්‍ය හා ආරක්ෂක අංශ මෙන්ම समस्त राज्य यांत्रणे ऐतलु सीलु पार्षदों सहाय इमहत भव जनाधिपतितुमा मेहदी पवसुआ तमाट विशिष्ट जनवर्मक दिमिन जनतावतबु अपेक्षा इटुकिरिमेती शक्तिमत पार्लिमेंतुवक अवश्यताव जनाधिपतितुमा पेहदिलिकला अभिनव पार्लिमेंतुवक कैंदवीम विना पेरणी पार्लिमेंतुवक कैंदवीमे बलयक्को व्यवस्थानुकूल भावयक नोमिति भवई जनाधिपतितुमा पेन्वा दुन्ने सैम मसकम तुन्नन सतिये सिकुरादा महासंगरत्ने हमुवीमट तमन अपेक्षा करन बव पैवसु जनाधिपतितुमा ए संदहा उन्वहन्सेट अरियुमक्द कला जनाधिपति दुरे दियुरुम देमिन रुवन्वेलिसैय अभियसदीमेन्म එම දුරේ වැඩ බාර ගනිමින් තමා ප්‍රකාශ කළ පරිදි මහා සංගරුවනේ ආශිර්වාදය හා මඟ පෙන්වීම ඉත සිතින් අපේක්ෂා කරන බවද ජනාධිපතිතුමා පැවසුවා. සමස්ත මහා සංගරත්නේ පූර්ණ ආශිර්වාදය ජනාධිපතිතුමා ප්‍රමුඛ රජයේ වැඩ පිළිවෙලට හිමි වන බව
ත්‍රෛනිකායක නායක ස්වාමීන් වහන්සේ මෙහිදී සඳහන් කළා. පැවති පාර්ලිමේන්තුව රටේ වත්මන් මූල්‍ය අර්බුදයට වගකිව යුතු බව මල්ලතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය නියංගොඩ විජිතසිරි ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කළා. කොරෝනා වෛරසය මර්ධනයට හා රටේ අනාගතය වෙනුවෙන් ජනාධිපතිතුමාගෙන යන ක්‍රියාමාර්ග දෙස අවධානය යොමු කිරීමේදී නව චින්තනයක් රට තුළ ක්‍රියාත්මක වන බව පෙනෙනවා. එය සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට සෞභාග්‍යයේ චින්තනයෙන් එක් විය යුතු උපනියදියක් වශයෙන් ගත යුතු බව අමරපුර ශ්‍රී සද්ධර්ම රක්ෂිත නිකායේ මහානායක අතිපූජ්‍ය ත්‍රිකුණාමලයේ ආනන්ද ස්වාමින් වහන්සේ පැවසුවා. තරුණ පරපුර හා විවිධ කණ්ඩායම් නව නිර්මාණ රසක් සිදු කර තිබෙනවා. එය ඉදිරි අනාගතයට මඟ පෙන්වන ස්වර්ණමය අවස්ථාවක්. ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙලට මහා සංඝරත්නය නිරන්තරයෙන් ශක්තියක් වන බවද උන්වහන්සේ සඳහන් කළා. තවත් ස්වාමින් වහන්සේ කිහිප නමකම මෙහිදී අදහස් පළ කළා. महानायक स्वामी වහන්සේ හා අනුනායක ස්වාමීන් වහන්සේ ඇතුළු ත්‍රෛනිකායක මහා සංඝරත්නය මෙම අවස්ථාවට වැඩම කර සිටියා. ජුනි මාස 20 වනදා පැවැත්වීමට නියමිත මහමැතිවරණය සම්බන්ධයෙන් දේශපාලන පක්ෂවල නියෝජිතයන් ස්ථාන රැසකදී අදහස් පළ කළා. මැතිවරණය පැවැත්වීමට විරුද්ධව මෙන්ම ඇතැම් පක්ෂනායකයන් මෙහිදී මැතිවරණ කොමිසමටද චෝදනා එල්ල කළා. කෝවිඩ් 19 අපි සටන් කරන්නේ මාරයත් එක්ක. අපි ඒ වගේම තව මාරයක් ඉන්නවා. ඒ මාරයාගේ ඇඟට වෙහිලා දිනවා කෝවිඩ් නැත්තම් මොකක් හෝ මාරේ එයා ඉල්ලනවා මැතිවරණය. ඒක දැන් අපිට මැතිවරණයක් ඕනේ. අපි ඡන්දෙට බය නැහැ මාරයාට බයයි. මාරයා කැඳවන මැතිවරණයට අපි බයයි. හේතුව ලංකාවේ මිලියන 15ක ජනතාව ඡන්දෙට යනවා. මුඛවාඩම් දාලා ඡන්දෙ ඉල්ලන්නේ කොහොමද? මොකද්ද මේ මුඛවාඩමින් කියන්නේ? මේ මුඛවාඩම දාගන්න. මුඛවාඩම දාලා මැතිවරණයක් කරන්න පුළුවන්. මුඛවාඩමේ සල් කියන්නේ කට වහලා ඡන්දෙ ඉල්ලපන් කියන එක. ඒ හින්දා අපි කියනවා ඡන්දේපා කොරෝනා ඉවර කරන්න රටේ තියෙන ව්‍යවස්ථාවට ගරු කරන්න ව්‍යවස්ථා අර්බුදයක් මේ වෙලාවේ නිර්මාණය කරන්න යන්න එපා පාර්ලිමේන්තුව කැඳවලා ව්‍යවස්ථා අර්බුදය ඉවර කරන්න මාස දෙකක් තිස්සේ Tamanට අහිමි වෙලා තියෙන වැටුප්සා වරප්‍රසාද ලබා ගැනීමේ කූට අරමුණ පමණමයි පාර්ලිමේන්තුව යලි කැඳවන්න කියන එකේ විපක්ෂයේ ඉල්ලීම තුල අපිට දකින්න පුළුවන් වෙන්නේ විපක්ෂයේ යලි කැඳවන්න කියන පාර්ලිමේන්තුව මොකක්ද 2018 දිත් 2019 දිත් මේ රටේ ජනතාව ප්‍රති ක්ෂේපකල පිලුණු වෙච්ච පාර්ලිමේන්තුවක් මේ රට විදේශිකයන්ට විකුණන්න කටයුතු කරපු දේශද්‍රෝහි පාර්ලිමේන්තුවක් ඒ වගේම ත්‍රස්තවාදයට යලි පන දුන්න පාර්ලිමේන්තුවක් මහ බැංකුවත් හොරා කාපු චෞර පාර්ලිමේන්තුවක් ජූනි දෙකෙන් ඔබට පාර්ලිමේන්තු නොකැඳවා දිගින් දිගටම ආඥාදායකත්වයක් පවත්වාගෙන යෑම සඳහා මැතිවරණ කොමිසම මේ ක්‍රියාව තුලින් ජනාධිපතිතුමාට අවසරයක් ලබා දෙනවායි කියන එක අපි පිළිකුලෙන් හෙලා දකිනවා ඒක සම්පූර්ණ ව්‍යවස්ථා විරෝධී මේ නව දිනය අකුලාගත යුතුයි භූමිතල් ගහපු ගැරන්ඩි වගේ ෂෙල් ටොක්ස් ගහපු මීයෝ වගේ දඟලන්න පටන් ගන්න තියෙනවා සමගි ජන බලවේගය එක්සත් ජාතික පක්ෂය ජනතා විමුක්ති පෙරමුණ සුමන්දිරණලා හකීම්ලා ඔක්කොම කොරෝනා වසංගතය පිළිබඳව තත්ත්වය හොඳ නැත්තම් මේ මාසේ මුල් සතිය වෙනකොට තව දිනයක් දෙයි හැබැයි මොන දිනය දුන්නත් විවස්ථානුකූලව ඊළඟ මැතිවරණයට එන්නේ මේ නාම යෝජනාමයි මේ රටේ මිනිස්සු මේ 225ම ගෙවල් වලට අරින්න ඕනේ කියන තැනට තමයි බෝම්බ ගහන්න ඕනේ කියන තැනට තමයි මේ එක්සත් ජාතික පක්ෂ වැඩ පිළිවෙල පත් වෙලා තිබුණේ මේ එක්සත් ජාතික පක්ෂ අද කරන්න හදන්නේ පාර්ලිමේන්තුව කැඳවලා බැරි වෙලාවත යෝජනාවක් සම්මත කරොත් හඬින් කතානායකතුමා කිව්වොත් එහෙම තියෙන ආණ්ඩුව පරාදයි අලුත් ආණ්ඩුවක් පිහිටියුදී මට හඬින් කියන්න කියලා එහෙම කිව්වොත් එහෙම එක්දම්නාසය දන්න මේ රටේ ජනතාවට දෙයියන් එම පිහිටා ලක්ෂ 69ක ජනතාව ඡන්ද දුන්නේ ජනාධිපතිතුමාට මේ පරණ පාර්ලිමේන්තුව මේ පරණ UNP එක නැවත ගන්න නෙමෙයි COVID-19 ව්‍යසනය හමුවේ රට ගොඩනැගීමට ගන්නා උත්සාහයත් සමග අපින් ගිලිහි ගිය දේශීය ආයුර්වේද ක්‍රම නගා සිටුවීමට පියවර ගත යුතු බව අමාත්‍ය පවිත්‍රා වන්නියාරච්චි මහත්මිය පවසනවා.
කොරෝනා වසංගතයේ මැඩපැවැත්වීම සඳහා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ නිෂ්පාදන පෙළක් හඳුනා දීමේ අවස්ථාවට එක් වෙමින් අමාත්‍යවරිය මේ බව කියා සිටියා. මෙම ඖෂධ නිෂ්පාදනය කරන ආකාරයේද අමාත්‍යවරියගේ නිරීක්ෂණයට ලක් වුණා. එම නිෂ්පාදන ක්‍රියාවලිය තවදුරටත් වේගවත් කරන ලෙසයි අමාත්‍ය පවිත්‍ර වන්නියාරච්චි මහත්මිය එහිදී කියා සිටියේ. අපේ ආර්ථිකය කියන්නේ කෘෂිකර්මාන්තය නම් අපේ රටේ මේ සියලු දේ වවන්න කටයුතු කරන්න ඕනේ. අපි සම්පූර්ණයෙන්ම ආනායනය මේ කාලේ නතර කරලා තියෙන්නේ. එනිසා අපේ දේවල් අපි නිපදව ගන්න වෙනවා. आयुर्वेद औषध संस्था निष्पादने मेम औषध लागनीमठ राज्य पौद्गलिक बैंक के पत्त सिर्नवा मेहि निष्पादन कटित कार्यक्षम क्रीमट दायको सेवक सेविकावन अगेमद मेहिदे सिदूना आयुर्वेद कुमसारिस चतुर कुमार तुंग महतायतल पिरिसाक मेम अवस्थावट सहभागियूना इसमगीन स्वाधिन रूपानी रात्रि पुवत् विकाशय अवसान ओबट शुभरात्र्याक www.ipnnews.lk